වෙන්න ඕන. එතකොට මේවා බයින් එක අම්මට බයින් එක තාත්තට ගාන එක. එතකොට අපි මේ හැම එකම වාරණේ ඊට වඩා හොඳ වෙයි නේද අපි දැනුවත් කරා නම් අපේ දරුවෝ හොඳ මොකද්ද නරක මොකද්ද කියලා තේරුම් කරලා දුන්නා නේද ඔහොම වාරණේ කරන්න බෑ මං හිතන්නේ කලාව ඇතුලේ අමාරුයි කියන එකයි මගේ විශ්වාසය. ඉතින් ඒකට ඉතින් මටත් ඔය වගේම ලොකු ප්‍රශ්න ටිකක් වුණා ප්‍රශ්න මොකක්ද? ඔව් මොකද කරන්නේ ඉතින් අපි සුබයි කියලා සුබයි නොකියා සුබයි නොකියා ඊළඟට අපිත් එක්ක ඉන්න ආශා හංසිනී වේදිකාව වේදිකාව දැන් ඇඟීම කොටසක් වෙලා කොහොමද පටන් ගත්තේ වේදිකාවට සම්බන්ධ වුනේ? මම සම්බන්ධ වෙන්නේ 2013 චන්ද්‍රාදිත්‍ය අයියාගේ නාට්‍යකින් කෙටි නාට්‍යකින් යෞවන සම්මාන. ඊට පස්සේ ඉතින් රංජන් චන්ද්‍රාදිත්‍ය කියන කලාකරුවාගේ තියෙන විශේෂත්වය තමයි සිංහලෙන් සහ දෙමළෙන් නාට්‍ය කරනවා දෙකම කරනවා. සිංහල නාට්‍යයක් කරනවා ඒක දෙමළ නාට්‍යයක් කරනවා. ඉතින් මේ බොහෝ කාලයක් තිස්සේ නාට්‍ය වෙනුවෙන්ම ජීවිතේ කැප කරගෙන බොහෝ නාට්‍ය විශාල ප්‍රමාණයක් කරපු කෙනෙක්. එයා ගැන කතා වුණේ නැහැ හැබැයි. ඔව් මෑතක වෙනකම් වැඩ කරා. ගොඩාක් ශිල්පීන් එයාගේ නාට්‍ය වලින් අඳුනලා තියලා තියෙනවා. ෆීල් එකට. ඔය ඊට පස්සේ 2013න් පස්සේ මම 16 දී නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. දන්නව නැති වේදිකා නාට්‍ය කරන කෙනෙකුට හොඳටම දන්නවා. මොකද ආර්ථික ප්‍රශ්න නිසා දිගු නාට්‍යයක් කරලා ටිකක් අමාරුයි. ඊට පස්සේ ආයි 2017 සම්බන්ධ වෙනවා යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන දිනනවා. ඊට පස්සේ දිගු නාට්‍ය නම කියන්නේ 2017 අපේ සචිත්‍ර මගේ යාළුවෙක් සචිත්‍ර රාහුබද්දගේ සිංහසේ නාට්‍යයෙන් හොඳම නිලිය සම්මාන ගන්නවා මම 10 දී සිත්තම නාට්‍ය වල. ඊට පස්සේ මිනිස්සු මල් ලේටි ඔබතුමා ඔස හිටියා සම්මානි දුන්නේ නේ තාම කිව්වේ සම්මානි දුන්නට ඔන්න ඔන්න ඉතින් ඊට පස්සේ අපි දන්නේ ඊට පස්සේ 2017 ම සුරේෂ් මදුෂාන්ගේ ස්වර්ග රාජ්‍ය නාට්‍ය යෞවන සම්මාන නිර්දේශ වෙනවා නිලියට. ඊට පස්සේ 2017 රාජ්‍ය සම්මානත් ඒ විදිහටම 3 වෙනි ස්ථානයේ හම් වෙන හොඳම නිලිය 18 ළමා නාට්‍ය නිෂ්පාදනය කරනවා. දෙමළ නාට්‍ය අර චන්ද්‍රයියගේ හුරුවද දන්නේ නැහැ. දෙමළ නාට්‍ය අංශයෙන් හොඳම නාට්‍ය සහ සම්මාන අටක් දිනනවා. ඉතින් ඊට අමතරව ආයිත් 2019 හොඳම නාට්‍ය බවට පත් වෙන ළමා නාට්‍ය අංශයෙන් 2020 යවුවට සම්මාන දිගු නාට්‍යයක් නිෂ්පාදනය කරනවා පුනරාගමනය ට්‍රාන්ස්ලේට් එක පරිවර්තන නාට්‍යයක් පරිවර්තන සුනිල් විජේසිරිවර්ධනගේ හෙන්රි ගිබ්සන්ගේ ගෝස්ට් කියන නාට්‍ය. ඉතින් ඔහම තමයි ආවේ. ඊට අමතරව පොඩි පොඩි ටෙලි නාට්‍ය වැඩක් කරා. අපි ටෙලි නාට්‍ය ගැන ඊළඟට කතා බහ කරමු. සින්දුවක් අහලින් දැන් දෙපැත්තෙන් දෙන්නේ ඉතුරු වුණා මට. ආ බොහොම දක්ෂ ගායකයෙක් නේ. සූදානම් වෙන්නේ. නෑ ඔයා දුන්නා මේ නීති රීති සෞඛ්‍ය රෙගුලාසිය ඔක්කොම ඒක ඒක පිළිපදින්න ඕන. නැත්තම් අපිට ඔක්කොම කොළ ගෑල්ල ඕනේ මයිනේ. බැඳිරන්දම් ඔබ හා ආයේ
සුසුම්බුවා චමත්කාරයේ රන් රේඛාව සැලෙන හදින් දුටුවා මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මහද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි නුඹ නාදන් කිසි දවසේ ගඟදිය සුලි මැද උණුසුම් සුව ගැවසේ උපරුව ඡායා සංගවේ පාය මල් සර තුනුවර ළමැද හොවාලා ඉරනම් පවස නිවා සන්නුන් තරමින් නොසැලෙනවද බාලේ බැඳීරන්දම් ඔබහා ආයේ ආයේ පැහි තුෂාර සුසුම්හුවා චමත්කාරයේ රන් රේඛාව සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා සින්දු ගැන පොඩ්ඩක් කියන්න. මේක ඇත්තම මේ මිහිර මම ආසම කරන මගේ හිතේ ඒ කාලෙම ඇඳිච්ච නළුවා තමයි විජේ කුමාරතුංග මහත්මයා. විජේ කුමාරතුංග මහත්මයා ගීතය ගායනා කළේ ගංගාධර චිත්‍රපටයට ඔහුමයි චරිත නිරූපණය කළේ. සුමිත්‍රා පීරිස් මහත්මිය තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේ ගීතය සංගීතවත් කළේ නිමල් මෙන්ඩිස් මහත්මයා. ගීතය පද සංකල්පනාව ඔගස්ටස් විනයාගරත්න මරණ ඔගස්ටස් විනයාගරත්නම් තමයි වචන ටික ලියන්නේ. හරිද? සංහිඳියාවට ආයි උපමා මුකුත් ඕනේ නැහැ. ආයි කෑලි හොයන්න බෑ. අනිත් එක ඔය සංගීත ඕක විජේට ගයන්න ඕන කියලා මම කලින් වතාවකුත් කිව්වා මට මතක විදියට. ඒ සංගීතඥය තමයි තීන්දුව කරන්නේ මට මේක විජේ ලව්ව කියවන්න ඕන. විජේ කුමාරතුන් හමු වෙන්න යනවා සින්දුවත් තරම්. ගිහිල්ලා රෙකෝඩර් එකක් අරන් ගිහිල්ලා මේ විජේ මේක කියන්න කියලා විජේ කුමාරතුංග ලව්ව කියෝගෙන ඒ ගෙනාවු කැසට් එක අහන්න දුන්නට පස්සේ තමයි විජේට ඒකට ගායනා කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් ඒක විජේ කුමාරතුංගගේ නළුවා සහ ගායකයා කියන දෙකේ තියෙන වටිනාකම. මම මේ පළවෙනි වතාවට තමයි මේ ගීතේ ගායනා කරේ. ලස්සනයි. හොඳයි. බොඳ බර හඩක් නේ ඉතින්. අවිත් එක දුරකතනින් කෙනෙක් රැඳේිනු. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් ඔබතුමී කොහෙන්ද? මම කතා කරන්නේ මහභාගෙන්. මහභාගෙන්? ඔව්. ඔව්. නමත් කිව්වා නම්? නම දැම්ම නොකිය ඉන්න ඕන එකද? හා හා හා. හරි. මේ මට හරි කතාන හුරුයි වගේ. කාටද කතා කරන්න ඕන? මගේ සහෝදර කලාශිල්පීන් දෙදෙනෙක් සහ මේ සහෝදර කලාශිල්පීන් දෙදෙනෙක් සහ ශිල්පිනියක් ඉන්නවා. ඔව් කතා කරන්න. ඉතින් ඒගොල්ලන්ට තමයි කතා කරන්න ඕනේ. කතා කරන්න. නිලුකා රේඛා. තම වේදිකාවේ රංගපාන කටහඬින්ම කිව්වා. දැන් ඉතින් නම කිව්වට කමක් නෑ. නිලුකා නිලුකා. ඔය කටහඬ ලංගන්න බෑනේ. මම එකම වේදිකාවේ රංගපානවා කියනකොට මහවුනේ. ඔව්.
दक्ष रंगन शिल्पी गुडाक दक्ष प्रसंग वेदिका पटंगे पटंगा निवेदक एक पिन्ना अत्र तिबुन्ने अधासक्षित कवत्वय मे रंगन शिल्पे केट तमाय मे प्रसन्न दान्नो अपि गमे पोल्कोटंग वेदिकावेन ऐविल्ला ईट पस्से मे नाट्य निष्पादकवरुन्गे नाट्य वल पोस्टर अलवन्न कोलंब वटेम बैसिकले ऐविदिनवा हा मे इतिन गोडाक अत्तुदव करगेन कोहोम हरि करलियट ऐविल्ला ईट पस्से एहेम करदिता है मट हम वेन्ने कोपी कडेटेल नाट्य संबंध वेन्ने अवुरुदु 30 35 पहाक लोत्रेट मे शनिदावासन लोत्रेय प्रथम निवेदक मम लाइव वेडसरहनिंतमय एन्े इतनी पश्यति संदर्शन वेदिका दिखट हूँ अरे कवियक्वागे अय्य निवेदने कण्ड कवियक्वागे हम बंद मूदे वेलिकेट गान गायन गायने तीरे कई गायक मिहर अतर मुदे ප්‍රවීණ ගායකයෙක් කොමන් දාන කොටත් වර්තමානයේ ඉන්න නව පරපුරේ ගායකයෙක් දානත් අපි යාට ඒ වටිනාකම ඇත්තම දී යුතුයි. මොකද කරුණාන්ත අභිසේකර මහත්මයා හරි සිරිවිතාන කියලා නිල්සන් අභේ කොණ්ඩා ඒගොල්ලෝ හදාගත්ත ක්‍රීඩාංගනෙන් දැන් අපි සෙල්ලම් කරන්නේ. ඉතින් දැන් මම අවුරුදු 35ක් වෙනවා මේ සම්දර්ශන වේදිකාවට. ඒකේ වැදගත්කම තියෙන්නේ ඩුබායි රාජ්‍යයේ විතරක් නිවේදකෙක් හැටියට ගිහිලා දෙනවා 36 වතාවක්. ඒකත් වර්තාව. स्तुति तिलक तो देखो अंदर लगे।
තරම ලස්සනයි ඒක බොහොම සුන්දරකමක් තියෙනවා ශාලික අපිට ගීතයකට යන්න පුළුවන් ශාලික නැත්තම් නිකන් හිටියොත් අර එපා වෙනවනේ